ആഗോൺ പുതിയ അവിടെ വരടി ആരംഭ കരമോ ഫ്രൈറ്റ് ഹറി എത്ര മെയ് വേണ പോട്ടെ ഫ്രൈറ്റ് വിസി പഹ ഒയാ ലാഗിയ അതാപി സാക്ഷാത്കരണ വരാപുരസ്തു എന്ന പുതിയ ഓലടി ലബാദി ലതി എന്ന ലെവൽ ല ദുലോസ്സലി പേപ്പറെ ആയി ഹറി ലെവൽ ല ദുലഹ പേപ്പറെട്ട് അപ്പി സാക്ഷാത്കരണ ഗന്നെ ഹമ ദർവത്മ ഗന്ന ലെവൽ ല ദുലഹ പേപ്പറെ കാത്തത് දැන් මේ වෙනකොට අපේ ෆිසිකල් පන්තිවලට එන දරුවන්ට අපි ලෙවල් අප් 12 පේපර් එක ලබා දීලා තියෙන්නේ. ඒ වගේම ඔන්ලයින් ක්ලාස් එකේ දරුවන්ට සහ අනිකුත් දරුවන්ට අපි PDF විදිහට 12 පේපර් එක අපි මේ වෙනකොට දාලා තියෙන ගෲප්ස් වලට. මම හිතන්නේ පේපර් එක අතේ අතේ අරගෙන තමයි මම හිතන්නේ මේ වෙනකොට වල සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. හොඳයි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට කතා කියන්න පුළුවන්. චැට් කරන්න පුළුවන් මොත් එක්ක. රයිට්. අනිත් අයට සම්බන්ධ වෙන්න පුළුවන් සුපුරුදු ලෙස. හොඳයි. හොඳයි. දරුවනේ දැන් මේ පේවර් සීරීස් එක අපි සාකච්ඡා කරන්නේ 25 වලට. ඔයාලගේ දැන් ළඟම එනවා ටර්ම් ටෙස්ට් එක. එකක් ඒකට ලොකු දව්වක් වේවි. අනිත් එක ඔයාලගේ දැන් කොහොමත් අපි තියරි පන්ති වල ඉන්න දරුවන්ට දෙසැම්බර් මාසෙ වෙද්දි අපි ඔයාලගේ ඔන්ලයින් ක්ලාසස් පටන් ගන්නවා. එතකොට දෙසැම්බර් මාසෙ වෙද්දි ඔන්ලයින් ක්ලාසස් පටන් ගන්න එකත් එක්ක අපිට සිද්ධ වෙනවා ඔයාලගේ තියරි වලට අමතරව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. එතකොට අන්න ඒකට උදව්වක් විදියට තමයි අපි මේ පේපර් ක්ලාස් එක කරගෙන යන්නේ. එතකොට හැම දරුවෙක්ම මේ හා සම්බන්ධ වෙන්න මොකද මේකෙන් ඔයාට ලොකු දෙයක් ගොඩ දා ගන්න හැකියාව ලැබෙනවා. පැහැදිලිනේ? හරි. මම හිතන්නේ මේ පිළිබඳව ඔයාලා හැමෝම දැනුවත් වෙලා ඉන්නේ. අපි මේ කරුණ ටිකක් එක්ක වැඩි ටිකට සම්බන්ධ වෙමු. හොඳයි. රයිට්. අපි සාකච්ඡා කරමු මොකද ලෙවල් අප් 12 පේපර් එකේ මම හිතන අද පේපර් එකට හැම දරුවෙක්ම වගේ මම හිතන්නේ පිළිතුරු ලියලා සම්බන්ධ වෙලා ඇති. පළවෙනි ප්‍රශ්නේ එනවා මොකද පළවෙනි ප්‍රශ්නය පසුගිය ජනවාරි මාස රගර් ක්‍රීඩකයෙකු විදුලි සෝපානයකට බිලි වූ පුවතක් අසන්නට ලැබුණි. විදුලි සෝපානයක සරල ක්‍රියාකාරීත්වය පහත් දැක්වේ. හරි. ඔන්න ලස්සන නිවුස් එකක් කියනවා. ඊට පස්සේ කියනවා මොකද ලිෆ්ට් එකක් මේ දීලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ විදුලි සෝපානයක්. මේ සෝපානය ක්‍රියාත්මක කරන්න ත්‍රී ෆේස් මෝටර් එකක් පාවිච්චි කරනවා කියලා කියනවා. ඒ කියන්නේ දැන් මෙතන තියෙනවා. හරි. මෙතන තියෙනවා දරුවනේ. මෙන්න මෙතන මෝටර් එකක් තියෙනවා. මේ මෝටර් එක මගින් මෙයාව සම්බන්ධ කරලා තියෙනවා. මෙතන තියෙන ත්‍රී ෆේස් මෝටර් එක. හරිද? හරි. මෙයා මෝටර් එක කියලා කියන්නේ මේක මෝටර් එක. ඊට පස්සේ මෙයාට තමයි දෙපැත්තේ මෙන්න මෙහෙම කප්පි එය හරහා පටිය දාලා මෙතෙන්ද දාලා තියෙනවා මගින් ගමන් කරන කුටිය දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන බිම් මහලට සම්බන්ධ කප්පියක් තව දාලා තියෙනවා. ඒ කප්පිය හරහා තමයි මෙයා මෙන්න මෙහෙම සම්බන්ධ වීම වන්නේ. හරිද? එතකොට මෙතන සම්තරණ බරක් දීලා තියෙනවා. මේ සම්තරණ බර දාලා තියෙන්නේ මෙතන තියෙන දැන් මේ ලිෆ්ට් එකේ දැන් මගින් ඉන්නවනේ. දැන් මේ ලිෆ්ට් එකේ මගින් ඉන්නකොට ඒ මගින්ගේ බර හේතුවෙන් මේ බෙල්ට් එක එහෙම මෙහෙ වෙනස් වෙන එක වළක්ව ගන්න මෙතන සම්තරණ බලක් දීලා තියෙනවා. බර බැලන්ස් කරගන්න. හරි. එතකොට මෙතනින් මේ වීල් එක කරකවනකොට යට තියෙන කප්පිය හරහා මේක කරකවිලා මේ බෙල්ට් එක උඩට යන්න මෙහෙම ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ. එතකොට මෙතන තියෙන මෝටර එක මගින් ජවය ලබා දීම සිද්ධ කරනවා. හරි. සරල අවබෝධයක් මම හිතනවා ඔයාලට පිළිබඳව ලබා ගන්න හැකියාව තියෙනවා. හරිනේ? රයිට්. ඔයාලගෙන් අහන අවබෝධයේ පළවෙනියෙන්ම විදුලි සෝපානය සවි කිරීමට පෙර. හරි. විදුලි සෝපානය සවි කිරීමට පෙර රයිට්. ඔයාලු දරුවනේ ගෲප් එකේ මොනවද ගැටලු තියෙනවා නම් ටක් දාන්න මතකයි ඇඩ් කරන්න පුළුවන්. හරි. හොඳයි. දරුවනේ කියනවා විදුලි සෝපානය සවි කිරීමට පෙර එය ඉහළ පහළ යාම සඳහා කොන්ක්‍රීට් කවුළුවක් සකස් කරන්නට ඕන. ඒ කියන්නේ මේ ලිෆ්ට් එක හදන්න කලින් මේ ලිෆ්ට් එක ගමන් කරන මෙන්න මේ මුළු සංරක්ෂක සෙට් එකම තියෙන කොන්ක්‍රීට් වලින් බොක්ස් එකක් හදන්න ඕනේ. මේ බොක්ස් එක ඇතුලේ තමයි මේ ලිෆ්ට් එක උඩයට යාම සිද්ධ වෙන්නේ. ඒකයි කියන්නේ. හරිද? එතකොට මේ අධිභාර දරන ඒකකයක් බැවින් භාවිතා කරන්න ඕන කොන්ක්‍රීට් මිශ්‍රණය කුමක්ද කියලා කියන්නේ. එතකොට දැන් මේ කියන කතාවේ හැටියට අපිට ගන්න වෙනවා මේක අධිභාර දරන පද්ධතියක් නිසා දැන් අපි කොන්ක්‍රීට් මිශ්‍රණ ශ්‍රේණි ගත්තට පස්සේ දැන් M15 කියන්නේ තනි කොන්ක්‍රීට් මිශ්‍රණයක්. M20 කියලා කියන්නේ 1 2 4 වැඩගන්න වූ කොන්ක්‍රීට් මිශ්‍රණයක්. හැබැයි මෙතනදී අපිට කියනවා මේ අධිභාර ධර්ම ඒකකයක් කියලා නේ මේක කියන්නේ. ඒ නිසා මේකට වඩා සුදුසු විදිහේ ඔයාලා ලියලා තියනවා නම් M25. එහෙම නැත්නම් M30 මේ දෙකම ගැලපෙනවා. M25 කිව්වොත් පුතේ 1ට 1 හමාරට 3යි මිශ්‍රණ අනුපාතය. M30 කිව්වොත් 1ට 1ට 2යි.
මේ දෙන්නගෙන් ඕන එක්කෙනෙක් ගැලපෙනවා. අපෙන් අහන්නේ භාවිතා කරන කොන්ක්‍රීට් මිශ්‍රණය කුමක්ද කියලා. කොන්ක්‍රීට් මිශ්‍රණය කුමක්ද කියලා අහන්නේ. එතකොට කොන්ක්‍රීට් මිශ්‍රණය M25 කියලා ගන්නත් පුළුවන්, 30 කියලා ගන්නත් පුළුවන්. 25 කිව්වොත් එකට එක හමාරට 3යි, 30 කිව්වොත් එකට එකට 2යි. පැහැදිලිනේ? හරි. ඔය විදිහට උත්තර තියනවා නම් හරි. බලන්න මේ උත්තර දෙකෙන් එකක් ලියපු එක කවුද බලන්න ඉන්නේ? මේ උත්තර දෙකෙන් එකක් ලියලා තියනවා නම් වලනි වැරදි. බලන්න කාගේද මේ උත්තර නිවැරදි කියලා. එහෙනම් උත්තර නිවැරදියි නම් මට පොඩ්ඩක් කියනකොට බලන්න. හරි. කාගේ උත්තර හරි නැන්ද? ඔව්, දරවඩස් කරලා දාන්න බලන්න. ඒ උත්තර අරන් නැත්ද? හරි. එහෙනම් අරන් නැත්නම් බලලා හදා ගන්න. හොඳයි. ඊට පස්සේ පුතාලට කියනවා මෙලෙස විදුලි සෝපානයේ උපරිම ධාරිතාව කිලෝ 8000ක්. මෙම විදුලි සෝපානයේ උපරිම ධාරිතාව කිලෝ 8000යිලු. උපරිම බර සීමාව කිලෝ 600ක් ලෙස 6000ක් ලෙස සඳහන් කරලා තියෙනවලු. මෙලෙස එසේ ගන්න පුළුවන් උපරිම බර ඔසවනයේ ධාරිතාවට වඩා අඩුවෙන් තියාගන්න තීරණය කරලා තියෙන ඇයි කියලා අහනවා. හරි. දැන් සෝපානයේ උපරිම ධාරිතාව කිලෝ 8000ක් කියලා කියනවනේ. සෝපානයේ උපරිම ධාරිතාව කියලා 8000යි. හැබැයි ඒ වුණාට මේ සෝපානය හදලා තියෙන්නේ 8000ක් දරන්න පුළුවන් වුණාට මේක හදන්නේ උපරිම බර සීමාව කිලෝ 6000ක් ලෙස තීරණය කරලා. එතකොට දැන් ඇත්තරම දැන් මේ සෝපානයේ කිලෝ 6000ක් උපරිම බරකට විතරයි මේක වැඩ කරන්නේ. 6000 එකක් වුණොත් මේක වැඩ කරන්නේ නැහැ. හැබැයි ඇත්තරම මේ මෝටරේ මගින් ගොසවන්න පුළුවන් කිලෝ 8000ක බරක්. හරිද? හැබැයි 8000ක් ඔසවන්න පුළුවන් වුණාට ඇත්තටම 6000කට මේක ලිමිට් කරලා තියෙනවා. ඇයි ඒ කියලා යහන්නේ. පැහැදිලිද? ඇයි ඒ කියලා යහන්නේ. එතකොට අපි මේ 6000කට මේක ලිමිට් කරන්න හේතුවක් තියෙනවා. හරිද? 6000කට මේක ලිමිට් කරන්න හේතුවක් තියෙනවා. මේක 6000කට ලිමිට් කරන්න පොදේ වෙන මොකද සිද්ධියක් නිසා නෙමෙයි. මේක 6000කට ලිමිට් කරන්නේ බැරි වෙලාවත් මේක 8000කටම ලිමිට් කරලා 8000ක් දරන්න පුළුවන් නිසා 8000ක් කියලාම තියෙද්දි බැරි වෙලාවක් මේ ලිෆ්ට් එකට නගින මගේ කතේ තියෙන බඩු මල්ලක හරි එහෙම නැත්නම් මොකක් හරි දෙයක බර හරියටම 8000ට වඩා දශමයක් වැඩි වුණත් මෝටරේ මගින් ජවය ලබා දෙන්න බෑ ලිෆ්ට් එක වැඩ කරන්න. එතකොට මොකද වෙන්නේ? එක තැනක හිර වෙනවා. එහෙම නැත්නම් අනාරක්ෂිත තත්ත්වයක් ලිෆ්ට් එකට ඇති වෙන්න පුළුවන්. පැහැදිලිද? අන්න ඒක වළක්ව ගන්න තමයි ඊට වඩා අඩුලේ අඩුලේ මේ මේ මට්ටමක මේ ලිෆ්ට් එක රඳවන්නේ. එතකොට කිලෝග්‍රෑම් 6000කට මේක දරන්න පුළුවන් කියනකොට දැන් 6000කට වඩා උපරිමයක් ගියොත් මේක නතර වෙනවා ආරක්ෂිතව. හැබැයි නතර වුණත් 6000කට වඩා චුට්ටක් වැඩි වුණත් අපිට මෝටරේ මගින් මේ ලිෆ්ට් එක උඩට පහළට ගන්න පුළුවන්. තේරුණාද? දැන් 8000ක්ම ලිෆ්ට් එකේට දරන්න පුළුවන් උපරිම බර 8000ක්ම කියලා තිබුණොත් 8000 ඕවා කියපු ගමන් සේරම වැඩ ටික අවුල් යනවා. පැහැදිලිද? එතකොට ඇත්තටම සිද්ධ වෙන්නේ අර අධි භාරයක්. ඒ කියන්නේ බර වැඩි වුණොත් ඇති වෙන්න පුළුවන් හානි වලින් ආරක්ෂා කරගන්න තමයි අපි මේක ලිමිට් එකක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කිලෝ 8000ක් දරන්න පුළුවන් වුණාට කිලෝ 6000ක් සීමාවක මේක නතර කරන්නේ අන්න ඒ නිසා. අපි අහන්නේ ඒකනේ. උසවනේ ධාරිතාවට වඩා අඩුවෙන් තබා ගන්න තීරණය කරලා තියෙන්නේ ඇයි? ලියන්න මෙන්න මෙහෙම. අධිභාර වීම නිසා ඇතිවිය හැකි හානි අධිභාර වීම නිසා ඇතිවිය හැකි හානි වැළැක්වීමට අධිභාර වීම නිසා ඇතිවිය හැකි හානි වැළැක්වීමට අධිභාර වීම නිසා ඇතිවිය හැකි හානි වැළැක්වීමට ඇතිවිය හැකි හානි වැළැක්වීමට. හරි. දෙවෙනි කොටස. හරි. තුන, මෙහි තෙකලා ප්‍රේරණ මෝටරය, ඒ කියන්නේ මෙන්න මෙතන ත්‍රී ෆේස් මෝටරයක් තියෙනවා. ත්‍රී ෆේස් මෝටරයේ සිට විදුලි මෝටරයට සම්බන්ධ කරලා තියෙන කුඩා කප්පිය දක්වා ජවය සම්ප්‍රේෂණයට දන්වල් වලුමක් දාලා තියෙනවා. මෙන්න මේ මෙතනට දාලා තියෙන දන්වලක් කියලා කියන්නේ. හරි. පළවෙනි කොටස, එම ජව සම්ප්‍රේෂණ උපක්‍රමයේ තෝරා ගැනීමේදී සලකා බලන්නට වන තාක්ෂණික සාධක දෙකක් නම් කරන්න. තාක්ෂණික සාධක දෙකක්. හරි. දරුවනේ, දැන් ඔය ජව සම්ප්‍රේෂණ උපක්‍රමයේ තෝරා ගනිද්දී සලකා බලන්නට වන තාක්ෂණික සාධක දෙකක්. හරි. රයිට්. එතකොට දැන් මේ ජව සම්ප්‍රේෂණ උපක්‍රමය කියලා කියන්නේ දන්වලක්නේ. හරි. එතකොට දන්වල භාවිතා කරද්දී අපි යොදා ගන්න වෙන තාක්ෂණික සාධක. හරි, මොනවද තාක්ෂණික සාධක කියලා අපි මෙතනදී කතා කරන්නේ. දැන් ඇත්තරම පොදේ මෙතන මේ ධම්මලක් පෙරා ගත්තට පස්සේ අපිට ඇත්තරම ඔය ධම්මල යොදා ගන්න එකේ තාක්ෂණික සාධක තමයි එකක් තමයි ලිස්සා යන්නේ නැහැ. හරි, එකක් ලිස්සා යන්නේ නැහැ. ඒ වගේම දරුවනේ අපිට ගන්න පුළුවන්
නියත වේගානුපාතයක් තියෙනවා. ඊට පස්සේ එතන එහාට ගියාට පස්සේ කාර්යක්ෂමතාවයෙන් වැඩි. ඔන්න ඔය වගේ දේවල් තමයි තාක්ෂණික සාධක කියලා අපිට මෙතනදී කතා කරන්න තියෙන්නේ. හරි. පොඩ්ඩක් කියන්නකෝ. එහෙම වුණොත් කාර්යක්ෂමතාව වැඩි, නිස්සායම වැඩි කිව්වොත් ඒවා තාක්ෂණික සාධක වලට වඩා පුතේ අපිට ඒවා ගන්න වෙන්නේ ඒවා වාසි නේද? චුට්ටක් ඉන්න. මේ ජව සම්ප්‍රේෂණ උපක්‍රමය තෝරා ගැනීමේදී සලකා බලන්නට ඕන තාක්ෂණික සාධක. තාක්ෂණික සාධක. හරි. මෙන්න මේවා පුතේ. ඒ කියන්නේ දන්වල භාවිතා කරද්දී යොදා ගන්න ඕන තාක්ෂණික සාධක. එකක් තමයි පුතේ මේ දන්වල යොදා ගන්න හේතුව තමයි මේ පද්ධතිය තුළ ලොකු බරක් රැගෙන යනවා. ඒ නිසා බරින් වැඩි වීම, ඒ කියන්නේ බර දරා ගන්න පුළුවන් වීම දන්වල ප්‍රධානම හේතුවක් වෙයි. ඒ වගේම දරුවනේ හරි. අපි ලියමුකෝ කීපයක්. ලියන්න මෙන්න මෙහෙම. ජව සම්ප්‍රේෂණ ක්‍රමය තෝරා ගැනීමේදී සලකා බලන්න ඕන තාක්ෂණික සාධක. ලියන්න පුතේ මෙහෙම. ලියන්න එකක් ඉහළ ආයු කාලය. එකක් ලියන්න ඉහළ ආයු කාලය. ඉහළ ආයු කාලය. ඒ වගේම වැඩි කාර්යක්ෂමතාවය. වැඩි කාර්යක්ෂමතාවය. වැඩි කාර්යක්ෂමතාවය. ඒ වගේම ලිස්සා නොයෑම. ලිස්සා නොයාම. ඒ වගේම නියත වේග අනුපාතය. නියත වේග අනුපාතය. ඒ වගේ දේවල්. හරි. ඊට පස්සේ එයාගේ බී කොටස. මේ සඳහා යොදා ගන්න පුළුවන් විකල්ප. ජව සම්ප්‍රේෂණ ක්‍රම උපක්‍රමයක් නම් කර එහි වාසියක් ලියා දක්වන්න. දැන් මේ දන්වල වෙනුවට යොදා ගන්න පුළුවන් ජව සම්ප්‍රේෂණ උපක්‍රමයක්. අපිට පුළුවන් මොකද මේ දන්වල අයින් කරලා ඒ වෙනුවට දැතිරෝධ එළවුමක් පාවිච්චි කරන්න පුළුවන්. දැතිරෝධ එළවුමක්. පටියක් නම් දාන්න බෑ, බෙල්ට් එකක් බෑ. අපිට පුළුවන් දැතිරෝධ එළවුමක් යොදා ගන්න පුළුවන්. දැතිරෝධ එළවුමක් පව. ඒ වාසියක් නම් කරන්න කියනවා. දැන් දැතිරෝධ එළවුමක් දැම්මත් ලිස්සල යන්නේ නැහැ. කාර්යක්ෂමතාව වැඩි, ඉහළ වේග අනුපාතයක් තියෙනවා නේද? ඔය වගේ දේවල් කියන්න පුළුවන්. එතකොට ලියන්නකෝ. උපක්‍රමයක් අහනවා අපෙන් ලියන්න දරෝනේ. ඇවිල්ලා බී කොටස උපක්‍රම ලියන්න. දැතිරෝධ එළවුමක් යෙදීම. දැතිරෝධ එළවුමක් යෙදීම. දැතිරෝධ එළවුමක් යෙදීම. හරි. ඊට පස්සේ යටි ලියන්න පුතේ වාසි කියලා. වාසි. වාසි කියලා දාලා ලියන්න. ලියන්න පුතේ. ලියන්න. එයාගේ වාසිත් වෙන්නේ මේවා ලියන්න. නියත වේග අනුපාතය. නියත වේග අනුපාතය. නියත වේග අනුපාතය. ඒ වගේම ලිස්සා නොයාම. නියත වේග අනුපාතය. ඒ වගේම පුතේ ලිස්සා නොයාම. ලිස්සා නොයාම. ඒ වගේම කාර්යක්ෂමතාවයෙන් වැඩිවීම. කාර්යක්ෂමතාවයෙන් වැඩිවීම. කාර්යක්ෂමතාවයෙන් වැඩිවීම. ඒ වගේම වැඩි ජවයක් සම්ප්‍රේෂණය කළ හැකිවීම. වැඩි ජවයක් සම්ප්‍රේෂණය කළ හැකිවීම. හරි. ඔය වගේ දේවල්. ඊට පස්සේ කියනවා A, B, හරි C. මෙවැනි දන්වැල් එළවමක නියමිත ආතතිය පවත්වා ගන්නට ඕනෑ. එහි ආතතිය අඩුවීමකදී සහ වැඩිවීමකදී සිද්ධ වෙන්න පුළුවන් අහිතකල ප්‍රතිඵලය බැගින් අහනවා. හරි. දන්වැල් එළවමක දරුවනේ මේ කියන්නේ දන්වැල් දාලා තියෙද්දී මේ දන්වැල් එළවුමේ ආතතිය අඩු කරන්නත් බෑ, වැඩි කරන්නත් බෑ කියලා කියන්නේ. හරිද? අපි අහනවා ආතතිය අඩු වුණොත් මොකද වෙන්නේ, වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා. හරි. දැන් මට කියන්න පුතේ දන්වැලේ ආතතිය වැඩි වෙනවා. ඒ කියන්නේ ආතතිය වැඩි වෙනවා කියලා දන්වැල හිර වෙනවා. දන්වැල හිර වුණොත් මොකද වෙන්නේ? එකක් දන්වැල කැඩිලා යනවා. ඒ වගේම දැතිරෝධවල දැටි කැඩිලා යනවා. දන්වැල කැඩෙන්නත් පුළුවන්, දැතිරෝධ කැඩෙන්නත් පුළුවන්. ඒ වගේම ආතතිය අඩු වුණොත් ඒ කියන්නේ දන්වැල බුරුල් වෙනවා. බුරුල් වුණොත් මොකද වෙන්නේ? එකක් දන්වැල සහ කප්පිය ගෙවිලා යනවා. ඒ වගේම දැති ලිස්සල යනවා. ඒ වගේ අවාසි වෙන්න පුළුවන්. හරි. එනසා ලියන්න මුලින්ම මුලින්ම ලියන්න පුතේ ආතතිය වැඩි විට කියලා දාන්න. ආතතිය නැත්නම් වැඩි වොහොත්. ආතතිය වැඩි වොහොත්. ආතතිය වැඩි වොහොත් කියලා දාලා මේ ආතතිය වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා ලියමු. ආතතිය වැඩි වොහොත් කියලා දාලා ලියන්න. ආතතිය වැඩි වුණාම වෙන දේ. ආතතිය වැඩි වොහොත් කියලා දැම්ම පුංචි කෑල්ලක් අහලා යටින් ලියන්න. මේ ටෙන්ෂන් එක වැඩි වුණාම වෙන දේ. ලියන්න පුතේ. දම්වැල කැඩී යාම. දම්වැල කැඩී යාම. දම්වැල කැඩී යාම. ඒ වගේම ලියන්න දැති කැඩී යාම. දම්වැල කැඩී යාම. ඒ වගේම දැති කැඩී යාම. දම්වැල කැඩී යාම. ඒ වගේම දැති කැඩී යාම. හරි. ඔන්න ආතතිය වැඩි වුණොත් වෙන දේ. ඊට පස්සේ ලියන්න ආතතිය අඩු විට.
ආතතිය අඩු විට ටෙන්ෂන් එක අඩු වෙනොත් මොකද වෙන්නේ කියලා ලියමු. මේ ආතතිය අඩු වුණොත් වෙන දේ. ආතතිය අඩු විට ලියන්න. ආතතිය අඩු විට ලියන්න. දම්වැල හා කප්පිය ගෙවී යාම. දම්වැල හා කප්පිය ගෙවී යාම. දම්වැල හා කප්පිය ගෙවී යාම. තව එකක් ලියන්න. දැති ලිස්සා යාම. දැති ලිස්සා යාම. දැති ලිස්සා යාම. හරි. ඊට පස්සේ ඇති හරි ඉංග්‍රීසි හරි. ඊට පස්සේ හතරවෙනි කොටසට එනවා. මෙම විදුලි මෝටරේ භ්‍රමණ දිශාව වෙනස් කිරීම සඳහා යොදා ගන්න පුළුවන් සරලම උපක්‍රමය. මේ ත්‍රී ෆේස් මෝටරේ භ්‍රමණ දිශාව දැන් ඒක නම් ඔයාලා කාම දන්නේ නැහැ. දැනට මතක හිටින්න ලියාගම අපි 13 වසරේදී මේක ඉගෙන ගන්නවා. ත්‍රී ෆේස් මෝටරේ කැරකෙන පැත්ත මාරු කරන්න පුළුවන් කුදී මේක ත්‍රී ෆේස් කියන්නේ ෆේස් තුනක් කලා තුනක් තියෙනවා. ඒතර ඕනෑම කලා වයර් දෙකක් මාරු කරපුවාම කැරකෙවෙන පැත්ත පුදු දෙරස් කරලා මාරු වෙනවා. හරි මේක කලා තුනක් තියෙන නිසා ත්‍රී ෆේස් කියන්නේ. ඒ නිසා ලියන්න පුතේ සරලවම ලියන්න අපෙන් අහන්නේ දිශාව මාරු කරන්න පුළුවන් කොහොමද කියලා. ලියන්න පුතේ මෙහෙම මෝටරයේ ඕනෑම කලා වයර දෙකක් මෝටරයේ ඕනෑම කලා වයර දෙකක් මාරු කිරීම. මෝටරයේ ඕනෑම කලා වයර දෙකක් මාරු කිරීම. මෝටරයේ ඕනෑම කලා වයර දෙකක් මාරු කිරීම. හරි. ඊට පස්සේ පහ විදුලි මෝටරයට සම්බන්ධ කප්පි යුගලය ගොඩනැගිල්ලට සමිකිරීමට යොදාගත් පොටෑම සහ මුරිච්චි නිව්ටන් මීටර 100ක ව්‍යාවර්තයක් මුරිච්චි සඳහා නිව්ටන් මීටර 100ක ව්‍යාවර්තයක් වදන්න ඕනලු. මෙම ව්‍යාවර්තයේ නිවැරදිව යදන්න කොහොමද කියලා අහනවා. පොතේ නිව්ටන් මීටර 100ක ව්‍යාවර්තයක් වදන්න කොහොමද කියලා යහන්නේ. දැන් අපි මේ කතන්දරයේ ඔටෝමොබයිල් වලදී සාකච්ඡා කරනවා. තවම 25 ඔයාලට ඔටෝමොබයිල් වලදී පටන් ගන්න නැති නිසා මේක තාම දන්නේ නැහැ. පොතේ ඔය ඇනවල ව්‍යාවර්තයේවත් කැරකුම් බලය. ඒ කියන්නේ ඇනවල ඇන හිර කරන්න පාවිච්චි කරනවා දරුවනේ අපි උපකරණයක්. දැන් එහෙම නැත්නම් අපි දරුවනේ දැන් ඔය ඇන හිර කරන්න අපේ අතේ ප්‍රමාණයට අපි ඇන හිර කරනවා කියලා අපි ටූල් පාවිච්චි කරලා ඇන හිර කරන්න යද්දී යම් විදියකින් අපි ලපි ලබා දෙන ජවයේ වැඩි වෙලා ඇනේ හෙඩ් එක කඩලා යන්න පුළුවන්. ඒක ගැටලු. ඒ නිසා විශේෂම ඔය කර්මාන්ත ශාලාවල ඔය ඇන හිර කරන්න යන අවස්ථාවල මේ සඳහා අපි පාවිච්චි කරන පුතේ ව්‍යාවර්ත රෙන්චිය කියලා උපකරණයක්. ව්‍යාවර්ත රෙන්චිය. පැහැදිලිද? ව්‍යාවර්ත රෙන්චිය කියලා උපකරණයක් පාවිච්චි කරනවා. ආන්ගේ උපකරණයෙන් තමයි අපි ඔය ටෝක් එක තියන්නේ. ඒ නිසා පුතේ ලියන්න උපකරණේ නම ලියන්න ව්‍යාවර්ත රෙන්චියක් භාවිතයෙන් කියලා දාන්න. ව්‍යාවර්ත රෙන්චියක් භාවිතයෙන්. ව්‍යාවර්ත රෙන්චියක් භාවිතයෙන්. හරි. ඊට පස්සේ 6 වෙනි කොටස විදුලි සෝපානය භාවිතා කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා යොදාගෙන ඇති ආරක්ෂක පූර්වෝපායන් දෙකක් සඳහන් කරන්න. හරි. දැන් ඔය ලිෆ්ට් එකේ යන අයගේ ආරක්ෂාව සඳහා මොකද කරන්න ඕන කියලා අහනවා. දැන් සාමාන්‍ය පොදේ ලිෆ්ට් එකට දැන් අවශ්‍ය උපරිම භාරය කිලෝ 6000යිනේ. ලිෆ්ට් එකට දරුවනේ ඒ කිලෝ 6000ට වඩා ස්වල්ප ප්‍රමාණයක් වැඩි වුණත් ලිෆ්ට් එක වැඩ කරන්නේ නැති එක තැනක නතර වෙනවා. ඒක ආරක්ෂාවට හොඳයි. ඒ වගේම දොරේ තියෙනවා සෙන්සර් එකක් ලිෆ්ට් එකේ දොරේ. එතකොට දැන් යම් විදියකින් මගියෙක් ඇතුල් වෙන්න යද්දී ලිෆ්ට් එකට ලිෆ්ට් එක යන්න හැදුවොත් හරි අත දැම්මොත් හරි ටක් ගාලා දොර විවෘත වෙන දොර වැහෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ඒක එකක් හරි. ඒ වගේම බැරි වෙලාවත් ওই ලිෆ්ට් එකේ උඩට යනකොට ලිෆ්ට් එක මොකක් හරි විදුලි විසන්දවීමක් හෝ මොකක් හරි ප්‍රශ්නයක් කරලා ලිෆ්ට් එක මග නතර වුණා කියන්නකෝ. ඒ වෙලාවේ පාලක නැත්තම් පාලන අංශත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන් විදියට ওই ලිෆ්ට් වල දරුවනේ දුරකථනයක් තියලා තියෙනවා. එහෙම නැත්තම් ওই ලිෆ්ට් ඇතුලේ ශීතකරණ පද්ධතියක් හයි කරලා තියෙනවා. ලිෆ්ට් එක මග නතර වුණොත් ඒ නතර වෙච්ච වෙලාවේ හිර වුණාම හුස්ම ගන්න සහ ඇතුලේ පරිසරය පහසු කර ගැනීම සඳහා. අන්න ඒ වගේ දේවල් තමයි ලිෆ්ට් වල ආරක්ෂාව සඳහා යොදලා තියෙන්නේ. අපෙන් ආරක්ෂක පූර්වපා දෙකක් අහන්නේ. අපි කීපයක් ලියමු. ලියන්න පොඩි වෙන්නේ මෙහෙම ලියන්න. සෝපානයේ දොරෙහි සංවේදක සවිකිරීම මගින් සෝපානයේ දොරෙහි සංවේදක සවිකිරීම මගින් සංවේදක සවිකිරීම මගින් සංවේදක සවිකිරීම මගින් සෝපානයට යමෙකු ඇතුල් වීමේදී සෝපානයට යමෙකු ඇතුල් වීමේදී
ස්පර්ශවූ ඇතුළුවීමේදී ඇතුළුවීමේදී යමෙකු එහි ස්පර්ශවීමේදී ඇතුළුවීමේදී යමෙකු එහි ස්පර්ශ වූ විට එහම දාගන්නලක යමෙකු එහි ස්පර්ශ වූ විට යමෙකු එහි ස්පර්ශ වූ විට දොර නොවැසී තිබීම නැත්නම් දොර වැසී නොයාම ස්පර්ශ වූ විට දොර වැසී නොයාම දොර වැසී නොයාම දොර වැසී නොයාම තව කෙනෙක් ලියන්න පොතේ තව කෙනෙක් ලියන්න අධිභාර වූ විට ඒ කියන්නේ ලිෆ්ට් එකේ බර වැඩි වුණාම අධිභාර වූ විට අධිභාර වූ විට ක්‍රියාත්මක නොවීම අධිභාර වූ විට ක්‍රියාත්මක නොවීම අධිභාර වූ විට ක්‍රියාත්මක නොවීම හරි තව එකක් ලියන්න හදිසි බිඳ වැටීමකදී හදිසි බිඳ වැටීමකදී හදිසි බිඳ වැටීමකදී වායු සමීකරණ පද්ධතියකට හදිසි බිඳ වැටීමකදී වායු සමීකරණ පද්ධතියකට සම්බන්ධ වීම වායු සමීකරණ පද්ධතියකට සම්බන්ධ වීම වායු සමීකරණ පද්ධතියකට සම්බන්ධ වීම තව එකක් ලියන්න සෝපානය හදිසි බිඳ වැටීමකදී සෝපානය හදිසි බිඳ වැටීමකදී භාවිතා කළ හැකි සෝපානය හදිසි බිඳ වැටීමකදී භාවිතා කළ හැකි භාවිතා කළ හැකි සන්නිවේදන පද්ධතියක් තිබීම භාවිතා කළ හැකි සන්නිවේදන පද්ධතියක් තිබීම සන්නිවේදන පද්ධතියක් තිබීම සන්නිවේදන පද්ධතියක් තිබීම තව එකක් ලියන්න හදිසි බිඳ වැටීමකදී සෝපානය හදිසි බිඳ වැටීමකදී සෝපානය කඩා වැටීම කඩා වැටීම වැළැක්වීමට දිවත යාන්ත්‍රණයක් කියලා කියන්නේ රැකට් මෙකනිසම් එකක් දිවත යාන්ත්‍රණයක් තිබීම දිවත යාන්ත්‍රණයක් තිබීම දිවත යාන්ත්‍රණයක් තිබීම හරි ඊට පස්සේ උන පළවෙනි ප්‍රශ්න නම් ඉවරයි හරි අන්න වරේ ප්‍රශ්න අපි ඉවර කරා හරි දෙවෙනි ප්‍රශ්නට අපි යනවා පුතේ දෙවෙනි ප්‍රශ්නේ ඒ වල පළවෙනි කොටස රාජ්‍ය ප්‍රතිපත්ති සහ නීති රීති යම් නිෂ්පාදනයක ඉල්ලුම කරී බලපාන ආකාර දෙකක් සඳහන් කරන්න හරි රාජ්‍ය ප්‍රතිපත්ති සහ නීති රීති යම් නිෂ්පාදනයක ඉල්ලුම කරී බලපාන ආකාර දෙකක් දැන් විශේෂම දරුවනේ දැන් අපි මෙහෙම කතා කරමුකෝ දැන් රජය මගින් හරි අපි දැන් වර්තමානයේ තත්ත්වය කතා කරමුකෝ දැන් වර්තමානයේදී පුතේ මෝටර් වාහන ආනයනය සීමා කරලා තියෙන නිසා සෙකන්ඩ් හෑන්ඩ් වෙහිකල් වල ඒ කියන්නේ දරුවනේ ලියාපදිංචි කරපු මෝටර් රථවල දරුවනේ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිලා තියෙනවා වාහන ගෙන්වන්නේ නැහැ තියෙන වාහනවල මිල වැඩි වෙලා එතකොට රජය මගින් තීන්දුවක් නීතියක් ක්‍රියාත්මක කරලා තියෙනවා අපි වාහන ගෙන්වන්නේ නැහැ කියලා එතකොට තියෙන සෙකන්ඩ් හෑන්ඩ් වාහනවල රෙජිස්ටර්ඩ් වාහනවල මිල මොකද වෙලා තියෙන්නේ වැඩි වෙලා තියෙනවා අසාමාන්‍ය ලෙස වැඩි වෙනවා ඔන්න එකක් හරි ඒ වගේම දරුවනේ විශේෂයෙන්ම දැන් දැන් පහුගිය කාලේ කොහොමද මතකයි සිද්ධ වුණා දරුවනේ මේ ලංකාවේ විශේෂම දරුවනේ ඔය අලවල ලුණුවල මිල දේශීය ගොවියන්ගේ මිල වැඩි වෙනකොට ඉන්දියාව වගේ රටවල් වලින් අඩු මිලට ඒ දේවල් ගෙනාවා. දැන් විශේෂයෙන් බිත්තර ගන්නකො දැන් ලංකාවේ දේශීය
ඒ කියන්නේ ආයතන වල එහෙම නැත්නම් දේශීය ගොවි පොළවල් වල තිබිච්ච බිත්තර වල මිල අසාමාන්‍ය ලෙස වැඩි වෙනකොට ඉන්දියාවෙන් බිත්තර ගෙනවා. එතකොට මොකද උනේ? අන්න එතකොට මිල අඩුවීමක් සිද්ධ වුණා. එතකොට දැන් මේ අහන්නේ එහෙම එකක්. රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති යම් නිෂ්පාදනයක ඉල්ලුම කෙරෙහි බලපාන ආකාර දෙකක්. ලියන එකක් වෙන්නේ මෙහෙම. ලියනකොට ලියන්න. ලියන්න. වර්තමානයේදී රජය විසින් වාහන ආනයනය වාහන ආනයනය සීමා කර ඇති නිසා ලියාපදිංචි කළ වාහනවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම. හරි. තව එකක් ලියන්න. දේශීය බිත්තරවල මිල ඉහළ යාම හේතුවෙන් රජය මගින් අඩු මිලකට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම. හරි. තව එකක් ලියන්න. රජය මගින් නිෂ්පාදන සඳහා යටිතල පහසුකම් හා මූල්‍ය පහසුකම් සැපීම. මූලික පහසුකම් සැපීම. තව එකක් ලියන්න. නිෂ්පාදන සංවර්ධනයට උපදෙස් හා ආධාර සපයන ආයතන ඇති කිරීම. හරි. ඒක දෙවෙනි කොටස තාක්ෂණ වේදයේ අනාගත ප්‍රවණතා දෙකක්. එකක් තමයි පුදේ පොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බලශක්ති භාවිතා කරනවා. කැතෝඩ් කිරණ නල භාවිතා කරපු රූපවාහිනී වෙනුවට අඩුජව භාවිත LCD රූපවාහිනී තිර පාවිච්චි කරනවා. නැනෝ තාක්ෂණය භාවිතයෙන් දූවිලි නරදෙන ඇඳුම් පැළඳුම්, ඒ වගේම විශේෂ සත්කම් වගේ දේවල් කරනවා. ඒ වගේම රැහැන් රහිතව බලය සම්ප්‍රේෂණය කරන පද්ධති හදනවා. අභ්‍යවකාශ පිළිබඳ දියුණු පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ දවසක අභ්‍යවකාශ මධ්‍යස්ථානවල මිනිසුන් පදිංචි කරනවා. අන්න ඒ වගේ දේවල් කීපයක් අපි ලියමුකෝ. දැන් රැහැන් රහිතව, ඒක දෙවෙනි කොටස උත්තරේ, රැහැන් රහිත සම්ප්‍රේෂණය. තව එකක්, පොසිල ඉන්ධන වෙනුවට
පොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය පොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බලශක්ති සංවර්ධනීය කිරීම පුනර්ජනනීය බලශක්ති සංවර්ධනීය කිරීම පුනර්ජනනීය බලශක්ති සංවර්ධනීය කිරීම ඊළඟට කැතෝඩ කිරණ නල භාවිත කැතෝඩ කිරණ නල භාවිත රූපවාහිනී වලට කැතෝඩ කිරණ නල භාවිත රූපවාහිනී වලට විකල්පයක් ලෙස රූපවාහිනී වලට විකල්පයක් ලෙස අඩු ජව භාවිත LCD තිරසහිත අඩු ජව භාවිත LCD තිරසහිත රූපවාහිනී නිර්මාණය වීම රූපවාහිනී නිර්මාණය වීම තරගලියන්න CFC වෙනුවට පරිසර හිතකාමි CFC වෙනුවට පරිසර හිතකාමි වායු භාවිත පරිසර හිතකාමි වායු භාවිත ශීතකරණ නිෂ්පාදනය පරිසර හිතකාමි වායු භාවිත ශීතකරණ නිෂ්පාදනය තව කල්ලියනවා නැනෝ තාක්ෂණයේ දියුණුවත් සමග නැනෝ තාක්ෂණයේ දියුණුවත් සමග දූවිලි නොරඳෙන ඇඳුම් පැළඳුම් දූවිලි නොරඳෙන ඇඳුම් පැළඳුම් කමා විශේෂ සත්කම් විශේෂ සත්කම් ආදී සිදු කිරීම හරි ඊට පස්සේ එනවා පොදේ B කොටසට එනවා අපි B කොටසේ පළවෙනි එක්කෙනාට B වල පළවෙනි කෙනාට එන්න හරි කොහොම වින්න රයිට් මම මගේ කීප දරුවන්ට මැසේජ් එකක් දැම්මා රයිට් ඉන්න එකේ තව ප්‍රශ්න ටිකක් තියෙනවා ඉන්නවා ප්‍රයිවට් වලට දා
හරි රයිට් ආරදීව රශ්මි කරන මොහොතේ උදැම්ම හරි දැන් ඔයාලට පොඩ්ඩේ ප්‍රයිවට්ලි මාත් එක්ක ටෙක්ස්ට් කරන්න පුළුවන් ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න හරි කීප දෙනෙකුට ප්‍රශ්න කිව්වා තිබුණා මම ඔන්න උත්තර ටික දෙන්නම් හරි එහෙම ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න හරි ඊට පස්සේ කියනවා බී කොටස හරි බී කොටස කියනවා පොඩ්ඩේ වැඩිමමකදී සිද්ධ වෙන්න පුළුවන් උදුරු තත්ත්ව තුනක් සඳහන් කර ඒ සඳහා උදාහරණ දෙක බැගින් සඳහන් කරන්න කියලා කියනවා වැඩබිමකදී වෙන්න පුළුවන් නුවදුරු. මොකද වැඩබිමකදී වෙන්න පුළුවන් නුවදුරු තමයි එකක් ගත්තාම දරුවනේ අපිට කතා කරන්න පුළුවන් දැන් සිද්ධ වෙන්න පුළුවන් බෞද්ධික නුවදුරු සිද්ධ වෙන්න පුළුවන්. ජීව විද්‍යාත්මක නුවදුරු සිද්ධ වෙන්න පුළුවන්. ශ්‍රම ක්ෂමතා නුවදුරු සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම රසායනික නුවදුරු වෙන්න පුළුවන්. ඒ වගේ දරුවනේ අපිට වෙන්න පුළුවන් නුවදුරු තත්ත අපෙන් අහනවා තුනක් අපි කතා කරමු කීපයක්. හරි අපි කතා කරමු කීපයක් පොතේ වෙන මෙහෙම ලියනවා. රයිට්. ඒ කියන්නේ අපි දන්න නුවදුරු තියෙනවනේ දරුවනේ දැන් මෙහෙම දැන් දැන් අපි දන්න උදුරු ගත්තාම අපි දන්න උදුරු තියෙන පුතේ මොනවද බහුලික උදුරු තියෙනවා බහුලික උදුරු තියෙනවා ඒ වගේම අපිට හම්බෙනවා ජීව විද්‍යාත්මක උදුරු අපිට හම්බ වෙනවා ඒ වගේම අපිට හම්බ වෙනවා තව මොනවද ඊට අමතරව හම්බ වෙනවා රසායනික උදුරු හම්බ වෙනවා රසායනික උදුරු හම්බ වෙනවා ඒ වගේම අපිට හම්බ වෙනවා ශ්‍රම ක්ෂමතා උදුරු හම්බ වෙනවා ඒ වගේම අපිට හම්බ වෙනවා තව දරුවනේ මනෝ විද්‍යාත්මක උදුරු හම්බ වෙනවා මනෝ විද්‍යාත්මක උදුරු හරිද ඔය වගේ උදුරු වර්ග අපිට කීපයක් හම්බ වෙනවා එතකොට මේ උදුරු වර්ග ටික ගත්තාට පස්සේ භෞතික උදුරු කියන්නේ මොනවද ජීව විද්‍යාත්මක උදුරු කියන්නේ මොනවද රසායනික උදුරු ශ්‍රම ක්ෂමතා උදුරු සහ මනෝවිද්‍යාත්මක උදුරු විදිහට මම උදුරු ටික වර්ගීකරණය කරලා කියන්නම්. මෙන්න මෙහෙම අපි කතා කරමු. අපි අහන්නේ උදුරු තත්ත්ව තුනක්. උදාහරණ දෙක බැගින් කියන්නේ පළවෙනි කෙනා භෞතික උදුරු කියලා ලියන්නකෝ. භෞතික උදුරු. පළවෙනි කෙනා ලියන්නකෝ භෞතික උදුරු. හරි. භෞතික උදුරු කියලා දාලා ලියන්න පුංචි කැලලක් හරි ගිරියෙන් අධික ශබ්දය. භෞතික උදුරු වලට උදාහරණ කිහිපයක් ලියන්නකෝ. අධික ශබ්දය. අධික ශබ්දය. ඒ වගේම පුතේ පීඩණය. පීඩණය පීඩණය ඒ වගේ මොකද ලියන්න උෂ්ණත්වය ඒකල වැඩි වැඩි උෂ්ණත්වය වැඩි උෂ්ණත්වය ඒ වගේ මොකද විකිරණ විකිරණ කියලා දාන්න විකිරණ 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 ඔන්නවදව භෞතික උදුර කියලා කියන්නේ හරි ඊට පස්සේ ලියන්න කොට ජීව විද්‍යාත්මක උදුර කියලා ලියන්න ජීව විද්‍යාත්මක උදුර ජීව විද්‍යාත්මක උදුර ජීව විද්‍යාත්මක උදුර ලියනකොට ජීව විද්‍යාත්මක උදුර ලියනකොට බැක්ටීරියා වෛරස් බැක්ටීරියා වෛරස් දිලීර 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 ඒ වගේම තව කල් යන කෘමීන් ඇතුළු කෘමීන් ඇතුළු කෘමීන් ඇතුළු අනෙකුත් සතුන් මගින් කෘමීන් ඇතුළු අනෙකුත් සතුන් මගින් ඇතිවන රෝග කෘමීන් ඇතුළු අනෙකුත් සතුන් මගින් ඇතිවන රෝග ඇතිවන රෝග අනේ ජීව විද්‍යාත්මක උදුරු තරයි එකයි දෙකයි තුන්වෙනි කෙනා කියන්න රසායනික උදුරු කියලා කියන්න තුන්වෙනි කෙනා කියන රසායනික උදුරු රසායනික උදුරු කියන්නකොට උපුරණ ද්‍රව්‍යය උපුරණ ද්‍රව්‍යය උපුරණ ද්‍රව්‍යය ඒ වගේම තමයි කියන්නේ ගිනි ගන්නා සුළු ද්‍රව්‍යය ගිනි ගන්නා සුළු ද්‍රව්‍යය ගිනි ගන්නා සුළු ද්‍රව්‍යය ඒ වගේම කියන්නේ විෂ ද්‍රව්‍යය විෂ ද්‍රව්‍යය විෂ ද්‍රව්‍යය ඒ වගේ දේවල් එකයි දෙකයි තුනක් හරි හතර ලියන්න ශ්‍රම ක්ෂමතා උදුරු කියලා ලියන්න ශ්‍රම ක්ෂමතා උදුරු ශ්‍රම ක්ෂමතා උදුරු ලියන්න ශ්‍රම ක්ෂමතා උදුරු ලියන්න වැරදි ආකාරයට බර එසවීම වැරදි ආකාරයට බර එසවීම වැරදි ආකාරයට බර එසවීම ඒ වගේම වැරදි ආකාරයට වාඩිවීමේ ඉරියව් වැරදි ආකාරයට වාඩිවීමේ ඉරියව් වැරදි ආකාරයට වාඩිවීමේ ඉරියව් ඔය වගේ දේවල් හරි එකයි දෙකයි තුනයි හතරයි අවසානයේ කියන්නේ මනෝවිද්‍යාත්මක උදුරු කියලා කියන්නේ
අවසාන කරලා යන්නේ මනෝ විද්‍යාත්මක උදුරු. මනෝ විද්‍යාත්මක උදුරු. මනෝ විද්‍යාත්මක උදුරු. ඒ වරන් දැන් ඔයාලටත් ඇති මං හිතන්නේ වෙන්නේ මේ වාක්‍ය යන පොතේ නිදිබර ගතිය මනෝ විද්‍යාත්මක උදුරු කියන දැන් නිදිබර ගතිය. ඒ වගේම ලියන පොතේ මානසික ආතතිය මානසික ආතතිය මානසික ආතතිය. ඒ වගේම ලියන පොතේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ඔය වගේ දේවල්. හරි. ඒක දෙවෙනි කොටසට එනවා පොතේ. දෙවෙනි කොටස රාපුවම කියනවා ඉහත පළවෙනි කොටසෙහි සඳහන් උවදුරු තත්වයන් පාලනය කිරීම සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තුනක් අහනවා. දැන් උවදුරු පාලනය කරන්න අපි මොකද කරන්න ඕන කියලා නෙමෙයි අහන්නේ. අපි දැන් දන්නවා පොතේ උවදුරක් පාලනය කළ යුතු ආකාරය. මොකක් කොහොමද පාලනය කරන්න පොතේ? උවදුරට හේතුව ඉවත් කිරීම හෝ අවම කිරීම කරන්නට වෙනවා. ඊට පස්සේ පොතේ ස්ථීර විසඳුමක් ලැබෙන තෙක් తాවකාලික විසඳුමකට යන්නට වෙනවා. ඒ වගේම උවදුරු හඟවන නැත්නම් උවදුරක් තියෙනවා කියලා පෙන්වන සංඥා දැන්වීම් පුවරු වගේ දේවල් ප්‍රදර්ශනය කරන්න වෙනවා. ඒ වගේම කලමනාකරණය සහ ආයතනයේ අනිකුත් අය දැනුවත් කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම උවදුරු තත්ත්වයන් ගැන නිතර විමසිල්ලෙන් ඉන්නට වෙනවා. ඒ වගේමයි යහපත් ගෘහපාලන පුරුදු ඇති කර ගන්නට සිද්ධ වෙනවා. මේ ටික මතකයි නේද? ඊයේ වෙලදී අපි ඔහම ටික නෝට් කළානේ. අපි අන්න ටික ලියමු. ඕක තමයි පාලනය කිරීම සඳහා කළ යුතු දේ. ලියන්න පොතේ කොහොමද අපි මේක පාලනය කරන්න කියලා ලියන්න ලියන්න. උවදුරට හේතුව දෙවෙනි කොටස උත්තරේ උවදුරට හේතුව ඉවත් කිරීම හෝ අවම කිරීම. උවදුරට හේතුව ඉවත් කිරීම හෝ අවම කිරීම. උවදුරට හේතුව ඉවත් කිරීම හෝ අවම කිරීම. ඉවත් කිරීම හෝ අවම කිරීම. ඊළඟට දෙවෙනි එක නම් ස්ථීර විසඳුමක් ලැබෙන තෙක් ස්ථීර විසඳුමක් ලැබෙන තෙක් తాවකාලික බාධක යෙදීම తాවකාලික බාධක යෙදීම. ඒ වගේම ලියනවා උවදුරු හඟවන දැන්වීම් ප්‍රදර්ශනය. උවදුරු හඟවන දැන්වීම් ප්‍රදර්ශනය. ඊළඟට කලමනාකාරීත්වය හා ස්ථානයේ අනිකුත් අය දැනුවත් කිරීම. කලමනාකාරීත්වය හා ස්ථානයේ අනිකුත් අය දැනුවත් කිරීම. ඊළඟට ලියන්න උවදුරු තත්වයන් ගැන නිතර විමසිල්ලෙන් සිටීම. උවදුරු තත්වයන් ගැන නිතර විමසිල්ලෙන් සිටීම. අවසාන කෙනා ලියන්න යහපත් ගෘහපාලන පුරුදු ඇති කර ගැනීම. යහපත් ගෘහපාලන පුරුදු ඇති කර ගැනීම. හරි. හොඳයි. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි. දරුවේ ප්‍රශ්නයක් යොමු කරනවා. රයිට් සේ සමයකට මූල ටිකේ රෙකෝඩින් එක ගන්න පුළුවන් නේ. රයිට්. පුළුවන් පුළුවන්. හරි. මේ අද දැන් මේ කතා කරන පාඩමේ රෙකෝඩින් එක දානවා ක්ලාස් එකේ වැඩ ටික ඉවරලා. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි. එක හරි දෙක හරි. තුන්වෙනි ප්‍රශ්නට අපි එනවා පොතේ. තුන්වෙනි ප්‍රශ්නට එනකොට කියන්නේ මෙහෙමයි. නගරබද ප්‍රදේශයක පියල් විසින් තනිමහල් වෙළඳසල් හතරක් එකිනෙකට යාබද විධි කිරීමට සැලසුම් කළාලු. හරි, තනිමහල් වෙළඳසල් හතරක්. පසෙහි ඉසිලීමේ ධාරිතාව අඩු බැවින් ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා අඩු ඝනත්වයක් සහ වැඩි ශක්තියක් සහිත ද්‍රව්‍ය භාවිතය ගැන අවධානය යොමු කරලා තියෙනවලු. හරි, පළවෙනි කොටස. මෙහි ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා තෝරා ගන්න පුළුවන් ඉදිකිරීම් ද්‍රව්‍ය දෙකක් සඳහන් කරන්න. හරි. එතකොට දරුවනේ ඉදිකිරීම් ද්‍රව්‍ය දෙකක් අහනවා අපේ. එතකොට මෙතනදී ඇත්තටම ගන්න වෙන්නේ මොනවද? එකක් තමයි දරුවනේ බර අඩු.
ඒ කියන්නේ ගොඩ අඩු ඝනත්වයක් සහ වැඩි ශක්තියක්. ඝනත්වය අඩු කියන්නේ බර අඩුයි. එතකොට බර අඩු වෙන්න ඕනේ, ශක්තිමත් බව වැඩි වෙන්නට ඕනේ. පැහැදිලිද? හරි. එතකොට එකක් අපිට මේ කියන විදිහට අපිට බර අඩු වෙන්න නම් අපිට පුළුවන් ගන්න එකක් කුහර බ්ලොක් ගල් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? කුහර බ්ලොක් ගල් පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඒ වගේමයි අපිට මෙතනදී තව පාවිච්චි කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ ඔය ගොඩනැගිලි වල වහල ගත්තාම. හරි. එහෙම නැත්නම් ගොඩනැගිලි වල වහල නිර්මාණය කරනකොට ඒ සඳහා සිවිල් ද්‍රව්‍ය පාවිච්චි කරනවානේ. සිවිල් ද්‍රව්‍ය පාවිච්චි කරනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕන නම් දරුවනේ ඔය අයිරූෆ් වගේ ප්ලාස්ටික් ෂීට් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තව පාවිච්චි කරන්න පුළුවන් සිවිලින් වගේ දේවල් ගන්නකොට රිජිෆෝම් එහෙම නැත්නම් ප්ලාස්ටික් බෝඩ් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දොර ජනෙල් යොදනකොට අපිට ඒ සඳහා ඇලුමිනියම් දොර ජනෙල් භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? ඒක ශක්තිමත් බවක් තියෙනවා, කල්පැවැත්මක් වැඩි, වර්ණිත අඩුයි. ක්ලියර්ද? කුහර බ්ලොක් ගල් යෙදීම, කුහර බ්ලොක් ගල් යෙදීම, කුහර බ්ලොක් ගල් යෙදීම ඔන්න එකක්. හරි. ඊළඟට දරුවනේ තව එකක් ලියනවා. තව එකක් ලියනවා. වෙන් කිරීමේ බිත්ති දෙවෙනි එක ලියන්න. වෙන් කිරීමේ බිත්ති, වෙන් කිරීමේ බිත්ති, වෙන් කිරීමේ බිත්ති, වෙන් කිරීමේ බිත්ති ජිප්සන් බෝඩ් මගින් සිදු කිරීම. ජිප්සන් බෝඩ්, ජිප්සම්, ජිප්සම්. වෙන් කිරීමේ බිත්ති ජිප්සම් බෝඩ්, ජිප්සම් බෝඩ් මගින් සිදු කිරීම. ජිප්සම් බෝඩ් මගින් සිදු කිරීම. තව එකක් ලියන්න. දොර හා ජනේල ඇලුමිනියම් මගින් සිදු කිරීම, නැත්නම් නිම කිරීම. දොර හා ජනේල ඇලුමිනියම් මගින් නිම කිරීම, ඇලුමිනියම් මගින් නිම කිරීම, ඇලුමිනියම් මගින් නිම කිරීම. තව එකක් ලියනවා. වහල සිවිල් ද්‍රව්‍යය, වහල සිවිල් ද්‍රව්‍යය, වහල සිවිල් ද්‍රව්‍යය, වහල සිවිල් ද්‍රව්‍යය, වහල සිවිල් ද්‍රව්‍යය රැලි සහිත, රැලි සහිත, වහල සිවිල් ද්‍රව්‍ය රැලි සහිත, රැලි සහිත ගැල්වනිත තහඩු හෝ, රැලි සහිත ගැල්වනිත තහඩු හෝ, ගැල්වනිත තහඩු හෝ, ගැල්විත තහඩු හෝ, ගැල්විත තහඩු හෝ අයි රූෆ් වැනි තහඩු භාවිතය, අයි රූෆ් වැනි තහඩු භාවිතය, අයි රූෆ් වැනි තහඩු භාවිතය, අයි රූෆ් වැනි තහඩු භාවිතය. හරි. හොඳයි. දෙවෙනි කොටස. ඉදිරිපස ගඩොල් එකහමාරක් පළල සහිත කුළුණු තන ඇත. ඉදිරිපස ගඩොල් එකහමාරක් පළල සහිත කුළුණු තන ඇත. මෙහි පළමු සහ දෙවන වරි සඳහා සැරැස්ම ඇද දක්වන්නේ. ගඩොල් එකහමාරක් පළල කුළුණු. ඒ කියන්නේ ගල් එකහමාරක් පළල කුළුණුනේ. හරි. දැන් ගල් එකහමාරක් පළල කුළුණු හදලා තියෙනවා නම් අපේ මනනවා පළමු සහ දෙවන වරි වල සැරැස්ම. උඩින් බලපුවම පේන විදිහට. ඒකට ගල් එකහමාරක් පළල මේ කුළුණක් කියලා කියන්නේ මොකද? මෙන්න මෙහෙමයි. උඩින් බලපුවම අපිට පේන්නේ මෙන්න මෙහෙමයි. මෙයාගේ, හරිද? මෙයාගේ පුතේ මෙතනින් ගල් තුන් කාලයව දෙකක් දානවා. මෙතනින් සම්පූර්ණ ගල් කොහොම එවනවා? ඔන්න මෙයාගේ පළවෙනි වරිය. පැහැදිලිද? මෙයාගේ දෙවෙනි වරිය අපි නිර්මාණය කරනකොට, හරි, මෙයාගේ දෙවෙනි වරිය නිර්මාණය කරනකොට, හරි, මෙතනින්ම පළවෙනිම නිර්මාණය කරන්න. මෙන්න මෙයාට අපි කියන්නේ මේ තියෙන්නේ මේ මම එකටම ගන්න දෙවෙනි වරිය. මේක මම ගන්න පළවෙනි වරිය. දෙවෙනි වරිය නිර්මාණය කරන මෙහෙම. මෙන්න මේ කොටස් දෙක මෙතන දානවා. මෙතන දානවා සම්පූර්ණ ගඩොල් තුනක්. මේ තියෙන්නේ ගල් තුන් කාල. ගල් තුන් කාල. මෙතන ගල් තුන් කාලක් දාලා තියෙන්නේ. මේ තියෙන සම්පූර්ණ ගඩොල්. හරිද? ගල් තුන් කාලව දෙකක් දානවා. මේවට සම්පූර්ණ ගඩොල් දානවා. එතකොට මෙයා පළවෙනි වරිය, මේක දෙවෙනි වරිය. මේ පැත්තෙන් බලද්දි
ගඩොල් වල භාග කෑලි තුනක්. එතකොට ගල් එකහමාරක් එනවා. මේ පැත්තට ගල් ගඩොල්ක දිග කෑල්ලයි භාග කෑල්ලයි ගල් එකහමාරක් එනවා. එතකොට මේ කුළුණ ගඩොල් එකහමාරක කුළුණක්. එතකොට මේ අරුගුඩි මේ වරිය තියෙනවා. එතකොට මේ දෙන්න මෙතෙන්ට දාලා ගල් ටික එනවා. ඊට පස්සේ ඊළඟ වරිය අය පළවෙනි වරිය විදිහට එනවා. දිග මාරු කර කර මාරු කර කර එනවා. ඔය තියෙන ගල් එකහමාරක කුළුණ. ගල් එකහමාරක කුළුණ. හරි. සරල නිර්මාණයක්. ගොඩක් හිතලා බලන්න ලස්සනට ඒ. මේක අඳගන්න මං හිතන්නේ මුගක් කෑම එක අඳගන්න නැතුව ඇති. චුට්ටක් ට්‍රයි කර දෙන්නකෝ ටක් දර ගන්න. හරි. රයිට්. ඉප්පක් කරන්න. හරි. ඉප්පක් කරන්න. අඩුපාඩු තියෙන කට්ටිය මම කරලා දෙන්නකෝ. ටක් කරලා මෙන්න බලන්න. තව මේක අඳින අය ඉන්නවද? මෙතන දාන්නේ ගල් තුන් කාලා ගඩොල් ගැඩි ගඩොල් කැටේකින් හතරේ තුනක් තමයි මේ කෑලි දෙකට දාන්නේ. තව අඳින අය ඉන්නවද? ඉවරයි නේද? හරි. එක දෙක හරි තුන. මෙහිම මෙහි කඩ කාමරයක් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා සහ නිමි ඇඳුම් අලෙවිය සඳහා යොදා ගනී. මෙහි කඩ කාමරයක් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීම සහ නිමි ඇඳුම් අලෙවිය සඳහා යොදා ගනී. කඩකාමර වර්ග දෙක සඳහා සුදුසු නිමාම් ද්‍රව්‍ය දෙකක් සඳහන් කරන්න. මෙම තෝරා ගැනීමට හේතු හතරක් සඳහන් කරන්න කියලා කියනවා. හරි. දරුවනේ මුලින්ම ලියන්න ඔයා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසල කියලා දාන්න. ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසල කියලා දාලා ඒකට සුදුසු නිමාම් ද්‍රව්‍ය දෙකක් ලියමු. ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසල. ලියන්න පුතේ. ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසල. කියලා ලියන්න. හරි. නිමහම් ද්‍රවණිය අපෙන් අහන්නේ. හරි. ගොඩනැගිලි ද්‍රව අලෙවිසල කියන දරුවනේ ගොඩනැගිලි ද්‍රව අලෙවිසල කියන්නේ දැන් ඔය හાર્ඩ්වෙයාර් එකක් වගේනේ. දැන් ඒ වගේ එකක් නිර්මාණය කරද්දී නම් බිමට සාමාන්‍යයෙන් අපි ඔය ටයිල් පොලවක් ගැටලුවක් වුත් නැහැ. හැබැයි රෆ් වැඩ සිද්ධ වෙන නිසා අපිට කොන්ක්‍රීට් එකක් බිමට දැම්මත් ඇති. යම් දරුවෙක් එහෙම ලියලා තිනවනම් ඒකත් වැරදි නැහැ. හරි. එතකොට දැන් රෙදි අලෙවිසලක් නම් අනිවාර්යයෙන්ම බිම ටයිල් කරලා තියෙන්න ඕනේ. විත්ති සුදු මැදලා කපරාඩු කරලා ලස්සනට තියෙන්නට ඕන, සිවිලින් ගහලා තියෙන්නට ඕන. එහෙම දැන් හાર્ඩ්වෙයාර් එක වගේ නම් සිවිලින් නැතත් ගැටලුවක් නැහැ. හරි නේද? හරි අපි කතා කරමුකෝ. ගොඩනැගිලි ද්‍රව අලෙවි සැර කියලා දැම්මා. ගොඩනැගිලි ද්‍රව අලෙවි සැර කියලා දාලා දරුවනේ සුදුසු නිමාම් ද්‍රව ආන්නේ. ලියන්න පුතේ මෙහෙම ලියන්න. ගෙබිම කොන්ක්‍රීට් ඇතිරීම. ගෙබිම කොන්ක්‍රීට් ඇතිරීම. ගෙවීම කොන්ක්‍රීට් ඇතිරීම. ගෙවීම කොන්ක්‍රීට් ඇතිරීම. ගෙවීම කොන්ක්‍රීට් ඇතිරීම. ඒ වගේම ලියනවා කපරාරු කිරීම. කපරාරු කිරීම. කපරාරු කිරීම. ඒ වගේම තීන්ත ආලේපය. තීන්ත ආලේපය. ඒ වගේම සිවිලින් යෙදීම. නැත්නම් සිවිලින් ගැසීම. සීලින් ගැසීම නැත්නම් සීලින් ගැසීම අපේ ආහාරණ තෝරා ගැනීමට මෙහෙම තෝරා ගැනීමට හේතු හතරකුත් අහනවනේ. හරි. හරි අපි ඊළඟ එකක් ලියදෙමු. ඊට පස්සේ ලියනවා නිමි ඇඳුම් අලෙවි සැල කියලා ලියන්න. නිමි ඇඳුම් අලෙවි සැල. නිමි ඇඳුම් අලෙවි සැල. නිමි ඇඳුම් අලෙවි සැල කියලා දාන්න. නිමි ඇඳුම් අලෙවි සැල. නිමි ඇඳුම් අලෙවි සැල. නිමි ඇඳුම් අලෙවි සැලට දාන නිමම් ද්‍රව දාන්න. ලියන්න පුතේ. ගිබිම උළු ඇතිරීම. ගිබිම උළු ඇතිරීම. ඊළඟ ලියන්න. බිත්ති කපරාරු කර කුණු මැද තීන්ත ඇතිරීම. බිත්ති කපරාරු කර කුණු මැද තීන්ත ඇතිරීම. බිත්ති කපරාරු කර කුණු මැද තීන්ත ඇතිරීම. කුණු මැද තීන්ත ඇතිරීම. බිත්ති කපරාරු කර කුණු මැද තීන්ත ඇතිරීම. ඒ වගේම ලියන්න සිවිලින් යෙදීම.
සිවිලින් යෙදීම නැත්නම් සිවිලින් ගැසීම, සිවිලින් ගැසීම ඔය වගේ දේවල්. අපෙන් අහනවා මෙම තෝරා ගැනීමට හේතු හතරක්. හරි, ඒ කියන්නේ මේ නිමහම් කරන හේතු යහන්නේ. ලියන්න පොතේ මෙන්න මෙහෙම. මේවා තමයි නිමහම් කරන හේතු. ලියන්න පොතේ. ලියන්න. ලියන්න. හරි, ලියන්න මෙහෙම. ආකර්ෂණීය පෙනුමක් ලබා ගැනීම. ආකර්ෂණීය පෙනුමක් ලබා ගැනීම. ආකර්ෂණීය පෙනුමක් ලබා ගැනීම. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ඇති කර ගැනීම. 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 තව එකක්, පිරිසිදු කිරීමේ පහසුව. පිරිසිදු කිරීමේ පහසුව. තව කෙනෙක්, ගොඩනැගිලි තුල, ගොඩනැගිලි තුල ආලෝක මට්ටම වැඩි කර ගැනීම. ගොඩනැගිලි තුල ආලෝක මට්ටම වැඩි කර ගැනීම. ගොඩනැගිලි තුල ආලෝක මට්ටම වැඩි කර ගැනීම. ආලෝක මට්ටම වැඩි කර ගැනීම. තව එකක් කියන්න, ඉදිකිරීමේදී ඇති වූ, ඉදිකිරීමේදී ඇති වූ දෝෂ ආවරණය කිරීම. ඉදිකිරීමේදී ඇති වූ දෝෂ ආවරණය කිරීම. ඉදිකිරීමේදී ඇති වූ දෝෂ ආවරණය කිරීම. ඔන්න වගේ දේවල් තමයි හේතු වෙන්නේ. හරි, ඒක අවසාන කොටස දෙනවා. කඩකාමරයේ ඉදිරිපස මාර්ගයේ මීටර් 15ක් පළලින් යුක්තයි. ඒ කියන්නේ ප්‍රධාන මාර්ගයක්. වීදි රේඛාව පාර මැද්දේ සිට මීටර් 9ක් වන, වීදි රේඛාව පාර මැද්දේ සිට මීටර 9ක් වන අතර වීදි රේඛාව සහ ගොඩනැගිලි රේඛාව අතර පරතරය මීටර 3ක් වෙනවා. නම් ගොඩනැගිලි රේඛාව පාර මැද්දේ සිට කොච්චර දුරකින් තියෙනට ඕනද කියලා අහනවා. හරි, මොන කතන්දරේ? දැන් පටල ගන්න එපා. කඩකාමරයේ ඉදිරිපස මාර්ගයේ මීටර 15ක පළලකින් යුක්තයිලු. වීදි රේඛාව, වීදි රේඛාව පාර මැද්දේ සිට මීටර 9ක් වන අතර වීදි රේඛාව හා ගොඩනැගිලි රේඛාව අතර පරතරය මීටර 3යි. ඒක ඔන්න පටල ගන්න එපා. දැන් මෙහෙමයි කියන්නේ. හරි, මම මේ පොඩ්ඩක් පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. හරි, මම මේ හරි චුට්ටක් අහලා ගන්නම්. හරි, දැන් ඔය කියන කතාව තේරෙනවද? හොඳට ඔය කතාවෙන් මොකද්ද කියන්නේ? ඔය කතාවෙන් කියන්නේ කඩකාමරය ඉදිරිපස මාර්ගයේ මීටර 15කින් යුක්තයි. හරිද? දැන් හිතන්න, මේ තමයි කඩකාමරය. එයා ඉස්සරහා තියෙන මෙන්න මේ පාර. මේ පාර මීටර 15කින් යුක්තයි. මේ ගැප් එක මීටර 15යි. මේක තියෙන මධ්‍ය රේඛාවක්. හරිද? අපි දන්නවා ප්‍රධාන මාර්ගයේ මධ්‍ය රේඛාව ඉඳලා ගොඩනැගිල්ලට තියෙන දුරට කියනවා අපි ගොඩනැගිලි රේඛාව. හරිද? ගොඩනැගිලි රේඛාව. හරි, ඔව්, ඉදි ඔව් කඩකාම ඉදිරිපස මාර්ගයේ මීට 15කින් 15ක පල්ලකින් යුක්තයි. හරි, එතකොට වීදි රේඛාව පාර මැද්දේ සිට මීටර 9ක් වන අතර වීදි රේඛාව සහ ගොඩනැගිලි රේඛාව අතර පරතරය මීටර 3යි. හරි, දැන් බලන්න මේ කියන කතන්දරයට අදාළව දරුවනේ මේ කියන්නේ දැන් මේ මීටර 15ක පළලකින් යුක්තයි කියන්නේ මේක ප්‍රධාන මාර්ගයක්. හරිද? හරි. එතකොට මේ පළල මීටර 15ක් වෙනවා කියලා කියනකොට ලොකු ලොකු කියන්නේ පළල ලොකු ප්‍රමාණයක් තියෙනවා. හරි? එතකොට වීදි රේඛාව පාර මැද්දේ සිට මීටර 9ක් වෙන අතර. හරි? දැන් වීදි රේඛාව කියන්නේ පාර මැද ඉඳලා දරුවනේ මෙන්න මේ ස්පේස් එක මීටර 9ක් වෙන තියනවලු. හරි? අතර වීදි රේඛාව සහ ගොඩනැගිලි රේඛාව අතර පරතරය මීටර 3යි. වීදි රේඛාවයි ගොඩනැගිලි රේඛාවයි අතර පරතරය මීටර 3ක් තියෙනවලු. නම් මෙහි ගොඩනැගිලි රේඛාව පාර මැද්දේ සිට කොච්චර දුරකින් තියෙන්නට ඕනද කියලා යහන්නේ. හරි. ඒ කියන්නේ දැන් අපි දන්නවා ගොඩනැගිලි රේඛාව කියන්නේ මෙතෙන්දල වෙන මෙතෙන්දල තියෙන දුර. ඕක තමයි ගොඩනැගිලි රේඛාව කියන්නේ. මෙන්න මේ දුර තමයි ගොඩනැගිලි රේඛාව කියලා කියන්නේ. හරිද? ගොඩනැගිලි රේඛාව කියන්නේ ඕක.
දැන් ඔය කියන කතන්දරේ හැටියට මේ පාර ප්‍රධාන මාර්ගයක්ද ද්විතීක මාර්ගයක්ද කියලා අපිට දෙන්නේ නැහැ. ප්‍රධාන මාර්ගයක්ද ද්විතීක මාර්ගයක්ද කියලා කියන්නේ නැහැ. හැබැයි දැන් මේ පාරේ පළල මීටර් 15යි. එතකොට මේ පළල 15ක් වෙද්දී මෙන්න මේ මධ්‍ය රේඛාව ඉදලා පාර මෙතෙන්ද ගැප් එක ගියද? මීටර් 7.5යි. අපි ඒකත් දන්නවනේ. පාර මධ්‍ය ඉදලා මෙතෙන්ද දොර මීටර් 7.5යි. එතකොට අපිට කියනවා වීදි රේඛාව පාර මධ්‍යයේ සිට මීටර් 9ක් වන අතර වීදි රේඛාව සහ ගොඩනැගිලි රේඛාව අතර පරතරය මීටර් 3යි. මොකද දැන් මේ කියන කතාව? දැන් වීදි රේඛාව පාර මධ්‍ය ඉඳලා මීටර් 9යි. දැන් මෙතන ඉඳලා එතකොට මෙන්න මෙතෙන්ට දෙනවලු අපෙන් අහනවා ඔව්. දැන් ඔය කියන කතාව ඇහෙන්නිට රයිට් හැන්ඩ් දරුවගේ උත්තර දාලා දෙන්න බලන්න. බලන්න අදහස් ගන්න කට්ටිය ටක් ටක් දාන්න බලන්න. මේක ලේසි ගානක්. හරි උත්තර දාගෙන දාගෙන යනවා කීප දෙනෙක්. මට බලන්න උත්තර ටික දාලා කියන්න ටක් ටක් ගාලා බලන්න. ආපු උත්තරේ දාන්නකො ටක් ටක් ගාලා. මේක ලොකු සිද්ධියක් නෙමෙයි දෙන්නේ. පොඩි සීන් එකක් තියෙන්නේ. ටක් ගාලා ගන්න බලන්න. රවිදු නෑ පුතේ, චුට්ටක් බලන්න රවිදු. ඕකේ මේ ගොඩනැගිලි රේඛාව වීදි රේඛාව අතර පුළි වෙනසක් තියෙනව නේද? චුට්ටක් බලන්න එක ටට්ටක් ගාලා අදහසක් කිය වලට. අදහස් ගොඩක් එනවා හුඟක් අයගෙන්. හරි, එහෙනම් මට පැහැදිලි කරන්න වෙන්නේ මොන මං ආයි කියන්න හොඳට අහගෙන ඉන්න. හරි, සමහර දරුවන්ට උත්තර වැරදිලක් තියෙනවා. හරි, කඩ කාමරයක ඉදිරිපස මාර්ගයේ මීටර් 15ක පළලකින් යුක්තයි. හරි, වීදි රේඛාව පාර මැදේ සිට මීටර් 9ක් වන අතර වීදි රේඛාව පාර මැදේ ඉඳලා මීටර් 9ක් වන පාර වීදි රේඛාව පාර මැදේ සිට මීටර් 9ක් වන අතර වීදි රේඛාව හා ගොඩනැගිලි රේඛාව අතර පරතරය මීටර් 3යි. හරිද? හරි. එතකොට නම් මෙම ගොඩනැගිලි රේඛාව පාර මැදේ සිට කොච්චර දුරකින් තියෙනවද? ගොඩනැගිලි රේඛාව කියන්නේ පොදේ මෙන්න මේ පාරේ මේ වීදි රේඛාව කියන්නේ මෙන්න වීදියේ මැද තියෙන ලයින් එක තියෙන්නේ. මේ තමයි පොදේ වීදි රේඛාව. හරිද? මෙතන ඉඳලා මෙන්න මෙතන තියෙන දුර නෙවෙයි අහන්නේ. එතකොට දරුවනේ මෙතන ඉඳලා මෙතන තියෙන දුර කියලා කියනකොට ඔයාලට ඔය කියන්නේ දරුවනේ පාර වීදි රේඛාව පාර මැදේ සිට මීටර් 9ක් වන අතර වීදි රේඛාව සහ ගොඩනැගිලි රේඛාව අතර පරතරය 3ක් කියලා කියනවනේ. ඒ කියන්නේ මොකද? මෙන්න මෙතන මෙතෙන්ට මීටර් 9කුයි මීටර් 3කුයි තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ 9යි 3යි කියද 12යි මීටර්. උත්තර ගත්තද දරුවනේ? හුඟක් හිටියා. උත්තරේ මොකද? මීටර් 12යි. එතකොට වීදියේ මේ පාරේ මැද ලයින් එකට තමයි වීදි රේඛාව කියන්නේ. එතන ඉඳලා ගොඩනැගිල්ලේ කෙළවරට තියෙන දුර ගත්තාම මෙයා 9යි මෙයා 3යි. ඒකයි කියන්නේ. දැන් දෙන්නගේ එකතුව මීටර 12යි. හරි, සරල දෙයක්. එතකොට රයිට් පේපර් එකේ වැඩ නම් ඉවරයි. දැන් ලබන සතියේ මම ඔයාලට දෙන පේපර් එක දරුවනේ ටිකක් පර කරලා දෙනවා. ලබන සතියේ පේපර් එකට මම ඩ්‍රෝවින් ගානකුත් දානවා. දැන් කුරුණෑගල සහ නුවර දරුවන්ට නම් ඩ්‍රෝවින් ටික අපි කරලා ඉවරයි. ඉරිපත් ගොඩ දරුවන්ට ඩ්‍රෝවින් ටික අපි ලබන සතියේ පටන් ගන්න. නමුත් මම 13 වෙනි මේක 12 පේපර් එකනේ, 13 ලෙවල් අප් පේපර් එකේ ඉඳලා මම ඩ්‍රෝවින් වලට ටිකක් අවස්ථාව දෙනවා. රයිට්. ඒකතර මම හිතනවා ගොඩ දා ගන්න පුළුවන් වෙයි කියලා. හරි, අපි කොහොමද කෝකට ඩ්‍රෝවින්
ගානකුත් මම දාන්නම් පොඩි ගානකුත් දාන්නම් අපි කිරිපත් වල දරුවන්ට හෙල්ප් එකක් දෙමු වැඩේ කරගෙන යන්න. අනිත් දරුවන්ට සීන් එකක් නැති වෙයි වැඩේ අරගෙන යන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. එතකොට 13 වෙනි පේපර් එක මම ලබා දෙනවා දරුවනේ ඉදින් සතිය තුල. ඊට පස්සේ ඔයා මේ පේපර් එකට හරියට උත්තර ලියලා 13 වෙනි පේපර් එකට අපි උත්තර ගන්න සූදානම් වෙමු ඊළඟ සතියේදී. හරි. එහෙනම් පුතේ අදට මෙතනින් වැඩ ටික අහවර වෙනවා. ඊළඟ සතියේ සුපුරුදු විදිහට නැවතත් අපි වැඩ ටික සූදානම් කරගෙන වැඩ ටිකට සෙට් වෙලා කරගෙන යනවා. එහෙනම් 13 වෙනි ලෙවල් අප් පේපර් එකෙන් නැවතත් අපි හමු වෙමු. හරි. එහෙනම් අදට පුතේ වැඩ ටික ඉවරයි. රයිට්. අයිබෝවන්.